හොඳයි පුතේ අද චුට්ටක් ටීචර්ට එන වෙලා ගියා නේද මොකද වුනේ කට්ටිය බැලුවද අද ක්ලාස් එක නැහැ කියලා ඔන්න ටීචර් ආවා කො බලන්න හැමෝම ඉන්නව නේද කො බලන්න කට්ටිය හැමෝම නැගිටින්න බලන්න හැමෝගෙම මූණවල් ටික බලන්න ඕනේ ටීචර්ට පෙන්නන්න ඕනේ මල් වගේ මූණවල් ටික ටීචර්ට පෙන්නන්න බලන්න टीकने හරි මල ඇස්සනේ ටීච බලනෝ පුතේ මේ ඇයි යාළුවන්ගේ මූණවල් ටික අම්මලා ලස්සනයිනේ අපේ චූටි පැටව ටික දැන් වැඩ කරන්න රෙඩි වෙලා ඉන්නවා නේද ඈ ඔක්කොම සූදානම් කරගෙනද hina වීගෙන ඉන්නවා නේ ආස හිතෙනවා චූටි මල් ටික දැක්කහම හරි පුතාල හැමෝම නැගිටින්න අපි පටන් ගනිමු ඈ වෙලා ගිහිල්ලා තියෙන නිසා वीडियो ऑफ कर ला इन आया तीन वीडियो एक ऑन कर ला चूटी बाबा वो पेन ना हाँ हदे पुत्ते हम ओमे नहीं थी ना आई बोवन दुए पुत्ते आई बोवन दिमापियो हम ओटम भाई इसे तो आई बोवन की ना नहीं ना नेक्स्ट ला बहुत है Good morning song එක teacher කියනවා අහගන්න Good morning to you Good morning to you Good morning dear children Good morning to you කො බලන්න teacher to good morning කියන්න song එකෙම කියන්න Good morning to you. Good morning to you. Good morning, dear teacher. Good morning to you. එහෙම නේද කියන්නේ? ඈ? හරි. හොඳයි. එහෙනම් exercise කරන්න හිතාගෙන තමයි හිටියේ. ඒ වුණාට දැන් චුට්ටක් වෙලා ගිය නිසා වැඩ ටිකක් කරමු නේද අපි පොඩ්ඩක් එක්සයිස් කරමු චුට්ටක් එක්සයිස් ඈ හරි එකතන දුවමු ඉක්මනට කො බලන්න හරි නැගිලා එකතන දුවන්න ඔන්න ටීචර් දුවනවා 1 2 3 4 කියලා බලන්න දුවන්න ඔන්න ටීචර් බලනවා අම්මලා හැමෝම බබාලව දුවන්න ඕනේ වාඩි වෙලා ඉන්න බෑ පුතේ කවුරුත් ඈ ආවේ නිකන් ඉන්න බලාගෙන ඉන්න යාළුවෝ බලන්න ඔයාලගේ යාළුවෝ දුවනවා හැමෝම ගොඩක් හොඳයි හරි එකතන දුවන්න හැමෝම දුවන්න
ඇස්සනට දුවන්න බලන්න. හරි, ඕකේ. අන්න ටීචර් ස්ටොප් කිව්වා. දැන් නවත්තන්න හැමෝම මම බලනවා. හොඳයි. දැන් මොකද කරන්නේ? දැන් දුබලා ඉවරයි. හෑ, හරි. හෑන්ඩ්ස් අප් කරන්න. අතුසන් හෑන්ඩ්ස් අප් හැමෝම කරන්න ඕනේ. හෑන්ඩ්ස් අප්. Hands forward, hands side, hands down. Again, hands up, hands forward, hands side, hands down. Again, hands up, hands forward, hands side, hands down. Hands up, hands forward, hands side, hands down. Right. මේ විදිහට දයාගන්න චුටි එක්සයිස් එකක් විතරයි අද කරන්නේ. මෙහෙම මෙහෙම කරන්න. දැන් මම උඩට උස්සන්න. මෙහෙම කරලා කකුල් දෙකෙන් ඉස්සෙන්න බලන්න ඇඟිලි වලින්. උස යන කැමති යාළුවෝ ඉන්නා නේද? ආ, ඒ යාළුවන්ට තමයි මේක. නහ හරි. අද ඉස්සෙන්න. හරි. හොඳයි, නවත්තන්න. හරි නේද? Mal mal clap ek denna mal 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 lassanata tuti mal tika mage vaadi wenna balanna paadamata laasthi wenna man putala kemathi neda chitra denna kemathi neda kemathi oh balanna kemathi aya kemathi teacher kiyala pennanna කැමති එහෙනම් මනාද අපිට ඕන කරන්නේ drawing book එක ready කරගන්න drawing book එක ඕනේ ආය මනාද ඕනේ පාට පාට කූරු ඕනේ ගන්න ගන්න ඉක්මනට ගන්න ටීචර් ගන්න ඔන්න ටීචර්ගේ චිත්‍ර පොලේ එළෙව්වා මෙතන. පේනව නේද? රයිට්. හන්දයි. හන්දයි. ඔයාලට මාව ඇහෙනව නේද? ටීචර් පේනව නේද? හොඳයි. හරි. පුතේට පේනවද ටීචර් සුදු පොලයක් A4 ෂීට් එකක් උඩ බෝඩ් එකේ යලවලා තියෙන්නේ. ඈ හරි. දැන් යාළුවන්ට පෙස්ටල් ගන්න පෙස්ටල් පෙට්ටිය අතට ගන්න. ඉක්මනට ගන්න. පෙස්ටල් එක ගන්න ඕනේ. අද ටීචර් පුතාලට කියලා දෙන්න යන්නේ අද ටීචර් පුතාලට කියලා දෙන්න යන්නේ කවුරු අඳින හැටිද ඈ මොනරෙක් අඳින හැටි මොනරෙක් අඳින හැටි කියලා දෙන්න යන්නේ පුතාලා ආසයි නේද මොනරට ඈ මොනරට කියන්නේ නම මොකද ඉංග්‍රීසියෙන් පීකොක් පීකොක් කියලා තමයි කියන්නේ අපි ලස්සන පීකොක් කෙනෙක් අඳිමුද පීකොක් අඳින්නේ පුතේ ර අකුරෙන් ර අකුර දන්නවද රයන්න දන්නවද හැමෝම රයන්න දන්නව නේද කො බලන්න දන්න අය අත උස්සන්න ර අකුර දන්න අය අත උස්සන්න හැමෝම ටීචර් බලනවා කො පෙන්නන්න අත උස්සලා ර අකුර දන්නවා කියලා බොහොම හොඳයි එනං අපි ර අකුරෙන් අඳිමු මොනරෙක්ව ඔන්න ඔහම ටීචර් තව ටිකක් ලව් කරා පුතාලට හොඳට පැහැදිලිව පේන්න ඕනේ දැන් ටීචර්ගේ බෝඩ් එක පේනවා නේද හොඳට හරි පෙස්ටල් එකෙන් පුතා කැමති පාට පෙට්ටිය තුනක් ගන්න පාට කූරක් හොඳට පේන පාට කූරක් ගන්න හරි දැන් ඉඩ තියා ගන්න ඕනේ. දැන් මොනරගේ මේ හරියෙන් අඳින්න ටීච බඩ කොටස. එයාට තියෙනවා නේද පුතේ ලොකු පිල්. ඈ
එයාට පිහාට තියෙනවා ලොකු පිළිවිදහගෙන මොනරා ලටිනකොට හරිම ලස්සන නේද? ඈ හරිම ලස්සනයි දැකලා තියෙනවද මොනර නැටු? එදා දළදා පෙරහැරේ නම් ලස්සනට තිබ්බ නේද? මොනරෙක් විදිහට ඇඳගත්තු නැඳලා ලස්සනට නැටුව මොනර නැටු. හරි අපි ලස්සන මොනරෙක් අඳිමු. පැස්ටල් එක අතට ගන්න. මේ හරියෙන් පුතේ පිල් විදහ තියෙන නිසා මේ හරිය ඉඩ තියෙන්න ඕනේ. එතකොට ඔයා පටන් ගන්නකොට මෙහෙන් තයන්න පටන් ගන්න ඕනේ. එන්න ටීචර් කියලා දෙනවා. එතකොට මේ හරිය යාගේ හොට අඳින්න තියෙනවා, මේ හරිය බඩ, මේ හරිය පිල්. කකුල් මෙහෙ. එතකොට ඉඩ තියෙන්න මේ අඳින්න ඕනේ නේද අකුල්. නේද අකුල් අඳින්න හැමෝම තයන්න. ඔන්න ඕම ඇරගෙන ඔන්න හොමනෙන්නේ. රඹුටන් රට රට කජු රටල කියන්නේ මෙන්නේ සාමාන්‍ය හොඳයි. දැන් මෙයාට හොටක් අඳින්න ඕනේ. ඈ හොටක් අඳිනකොට මෙතනින් පටන් ගන්න. ඔයාලා දැකලා තියෙනව නේද ත්‍රිකෝණ? දන්නවනේ අඳින්න දන්නවනේ ද ත්‍රිකෝණයක් වගේ චූටි හොටක් තමයි අඳින්නේ. ඕම් බලා ගන්න. දැක්කද? ආයෙම අඳින්න. ඕම් හරි නේද? හරි. ඊට පස්සේ ඔන්න දැන් තමයි අමාරුම වැඩේ. අමාරුයි කියන්නේ පුතා ආස කරන වැඩේ. ඈ ඒ මොකද දන්නවද මෙයාගේ පිල් ටික අඳින්න ඕනේ. පිල් අඳින්නේ කොහමද? මෙන්න මෙහෙම. ඉස්සරෝම මේ විදිහට ඉරක් ගන්න චූටි කෙටි ඉරක් පුතා ගන්නවනේ. ගැවද? හරි නේ? ඊට පස්සේ කොළපාට පැස්ටල් එක ගන්න. කොළපාට මේ ඉර ඇඳ ඉරේ මෙන්න මේ විදිහට චූටි ඉරි දෙක දෙපැත්තෙන් අඳින්. මෙහෙම පේනව නේද? ඒ කියන්නේ පුතේ දැන් අපි මෙයාගේ මෙහෙම ඇඳන්නේ බේ මේ විදිහට ඉරක්. ඇයි පේනවනේ මේකේ බේම් මෙහෙම ඊට දෙකක් අඳින්න කියලා කිව්වා. තේරුණාද? ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම ලොකු රවුමක් අඳිනවා. අඳින්න බලන්න. ටිකක් ලොකු රවුම. ඇඳ නේද? ඊට පස්සේ මේ රවුම ඇතුලෙන් පොඩි රවුමකුත් අඳිනවා. අඳින්න බලන්න. හරිම ලේසි. පුතා ඉරි ඇඳා, රවුම් ඇඳා, කඩ ඉරි අභ්‍යාස කරා. මේ හැඩතල ඔයාට හුරුයි. දැන් අපි මේ විදිහට ලොකු රවුම් ඇතුලේ පොඩි රවුමක් ඇඳ. ඊට පස්සේ මේ ඉස්සෙල්ලා ඇඳපු ඉර වගේම ඉරක් ආපහු අඳින්න ඕනේ ඔබ දිගට. මොන පාටින්ද අපි අර ඉස්සෙල්ලා ඇඳ පාටින්ම පුතේ ටීචර් වැරදුනා. කොළ පාටින් මෙන්න අපි ඉස්සෙල්ලා මේ රයන් අඳින්න ගත්ත පාටින්ම තමයි මේ ඉර අඳින්නේ. ආයි කඳින්න ඇඳලා ඒ මෙන්න මේ පළවෙනි එකම අපි ඉරි දෙකක් දැම්ම දෙපැත්තට. ඈ ආන් ඒ විදිහටම මෙතනින් අඳින්න. ඔහොම ඉරකුයි
सनाई में आने ना हम දැන් මේ ඇඳ පුරාවම මෙතනත් අඳින්න ඕනේ ලොකු රවුම ඇතුලේ පොඩි රවුම කොහමද අඳින්නේ ඔන්න ලොකු රවුම ඇඳා ඊට පස්සේ පොඩි රවුම ඇඳා පිල් ගාන වැඩි කරන්න ඕන නම් තව මේ විදිහට ඉර ගහලා අඳින්න ඕනේ දැන් ටීචර් ඊට නැති නිසා ටීචර් නවත්තුන පුතේ මේ ඇඳ පිහාටුවම මේ ඇඳ විදිහට මෙතනිනුත් අපි අඳිනවා ඈ හරි ලේසියිනේ එහෙම ඉස්සරෝම ඉරක් අඳිනවා ඊට පස්සේ කොළ පාට පැස්ටල් එක අරගෙන පුතා කැමති පැස්ටල් එකක් ගන්න කමන්නේ කොළම කියලා ඕනේ මේ විදිහට ඉරි දෙකක් අඳිනවා ඊට පස්සේ මේ රවුමම ලොකු රවුමක් ඇඳා ලොකු රවුම ඇතුලේ පොඩි රවුම මේ පියවර බලාගෙන මෙතන අඳින්න පුළුවන් නේද? පළවෙනි පාර ඇඳපු විදිහටම දෙවෙනි පියාටුවත් අඳින්න. හොඳේ කල්පනාවෙන් තමයි අඳින්න ඕනේ ඉතින්. රවුම අඳින්න තියෙනවා, ඉරිය අඳින්න තියෙනවා නේද? හරි, දැන් අපි මේ විදිහට පිල් දෙකක් ඇඳලා නේද පිටාට. තව එකක් අඳින්න පුළුවන්. මේ මෙහෙම. එයාට පිල් ගොඩාක් තියෙනවානේ. මේ ඇඳපු දෙක විදිහටම පුතේ තුන්වෙනි පිල් එකත් අඳින්න. පිටාටුව අඳින්න. හරිම ලස්සන මොනරෙක් මයි පුතාගේ අතින් නිර්මාණය වෙනවා නේද? පීකොක් කෙනෙක් ලස්සන. අන්න හොඳයි. ඇන්ද නේද කට්ටියම? දැන් දැන් මේ විදිහට මේ ඇඳ නේද පිටාට අපි මේ රවුම් බෝල ඈ ඒ කියන්නේ මෙන්න මේ බඩෙත් අඳින්න ඕනේ මේ විදිහට කොහමද ලොකු රවුමයි පොඩි රවුමයි ආපහු ලොකු රවුමයි පොඩි රවුමයි මෙයාගේ ඇඟේ පිහාටු තියෙන විදිහට ලොකු රවුම ඇතුලේ පොඩි රවුම ලොකු රවුම ඇතුලේ පොඩි රවුම ලොකු රවුම ඇතුලේ පොඩි රවුම ඔය විදිහට මෙයාගේ ඇඟේ පිහාටු ටික අඳින්න බලන්න යාළු අඳිනවා මට පෙන්නන්න අම්මලා ටීචර් බලනවා පෙන්නන්න බලන්න හොඳයිනේ හැමෝම පෙන්නන්න අඳිනවා පෙන්නනවා නේද හොඳයි පුතේ අඳින්න ඈ අඳින ගමන් ටීචර් බලනවා අපි ඔක්කොම කරලා ඉවර වෙලා බලමු ඈ මම ඔයාලා අඳිනවා බලන්න ඕන නිසා ෂෝක්නේ Very good. ලස්සනට පිල් ටිකක් අත්හැරගෙන නේද? හොඳයි. ලස්සනට ඇඳලානේ. ආදරේ යාලට ටීචර් ගොඩාක්. ලස්සන මොනර පිහාටුවකුත් පෙන්නනවා නේද? ඈ
ටීච ඇඳලා තියෙන විදිහ නම් වෙනස තියෙන පොඬුරු පිහාටුවට වඩා නේද? අපි අලුත් තැහැකින් බලමු මොන රතියද. හරි පුතේ. මේ විදිහට ඇඳලා ඉවර වුණාට පස්සේ දැන් මෙයාට කකුල්